ඔබ මේති බේස්බෝල් ක්‍රීඩා උපකරමනවාද කියලා අපේ ගුරු .lk හරහා ඔබ ඉගෙන ගත්තා. ඉතින් මේ ඉගෙන ගන්නකොට බේස්බෝල් ක්‍රීඩා උපකරණ වලින් ප්‍රධාන වැදගත්ම උපකරණයක් වෙන බේස්බෝල් එක ගැනත් ඔබ ඉගෙන ගත්තා. ඒත් එක්කම බේස්බෝල් වල වර්ග දෙකක් තියෙනවා. ඒකත් ඔබ හොඳට දැනවත්. සොෆ්ට් බෝල් එකයි හાર્ඩ් බෝල් එකයි. ඉතින් දැන් මම කියලා දෙන්න යන්නේ මේ බේස්බෝල් එක කොහොමද හරියට ක්‍රීඩකෙක් විදියට අතින් අල්ලන්නේ අතින් ග්‍රහණය කරන්නේ. ඉතින් මම මේ කියලා දෙද්දි මට විශේෂයෙන් කියන්න ඕනේ බෝල් වර්ග දෙකක් වුණාට මේ අල්ලන ක්‍රමය නම් දෙකේම එකයි. මම මුලින්ම කියලා දෙන්නම් ඉස්සලා මේ ගැන කතා කරනවා නම් මේ බෝලේ සුදු පාට පැහැයක් තියෙනවා. ඒත් එක්කම සීම් එක තියෙන රතු පාදට ඇත්තට මේක මතු පිටින් පොඩි ඉස්සිල්ලක් තියෙනවා. මේක උතර බලන්න පුළුවන් මේ සමීප දර්ශනවලින් පොඩ්ඩක් ඉස්සිලා තියෙනවා මේ සීම් එක. ඉතින් මේ බෝලේ ග්‍රහණය කරගද්දි අපි වඩාත්ම සැලකිලිමත් වෙන්න ඕනේ අපේ අත් කොහොමද තියෙන්නේ කියන එක. මම සාමාන්‍ය පෙන්නන බෝලයක් අපිට මෙන්න මේ ආකාරයෙන් අල්ලන්න පුළුවන්. මම ඒක විශේෂත්වයක් කියනවා. මේ ආකාරයෙන් අල්ලපුවම මේ මහවට ගිල්ල විතරයි බෝලේ යටින් මේ රඳා පවතින්නේ. ඒත් එක්කම මේ ඇංගිල් දෙකක් මේ විදිහට තියෙනවා. ඒ වගේම මෙතන මේ අපේ වෙදගිල්ල පොඩ්ඩක් මෙතෙන්ද ගෑවිලා තියෙනවා. එතකොට මැදගිල්ලයි දබරගිල්ලයි බෝලේ උඩින් මේ ආකාරයට තියෙනවා. ඒතර අපි පැහැදිලිව දැනගන්න ඕන දෙයක් තමයි අපි කිසිම විටකවත් බෝලේ අල්ලනකොට මේ විදිහට ඇඟිලි දෙක ලං කරලා බෝලේ අල්ලන්නේ නැහැ. මේක නිවැරදි ක්‍රමයක් නෙමෙයි, මේක වැරදි ක්‍රමයක්. අපි මේ විදිහට බෝලේ ඇල්ලුවොත් අපිට පහසුවෙන් බෝලේ ඉලක්ක වෙත හරියට යවන්න හැකියාවක් තියෙනවා. ඉතින් හොඳට බලන්න පුළුවන් මම මේ අල්ලලා තියෙන ක්‍රමය පැහැදිලිව ඇති. හොඳයි. ඒ වගේම මෙතන මේ පැහැදිලි හිඩසක් ඔයගලට දකින්න පුළුවන්. මෙතන පැහැදිලි හිඩසක් ඔයාලට දකින්න පුළුවන්. මේ හිඩස අනිවාර්යෙන් තිබිය යුතුයි. මොකද මේක අපි ගොඩක් තද කරලා එහෙම ඇල්ලුවොත් අපි බෝලේ නිදහස් කරද්දී මුදා හරි ත්‍රෝ කරනකොට අපිට මේක නියමිත ඉලක්කයට නිසි වෙලාවට යවා ගන්න අපහසුතාවයක් තියෙනවා. මොකද අපිට තියෙන සම්බන්ධතාවය බෝලේ වැඩි හින්දා. ඒ නිසා මෙන්න මේ ආකාරය තමයි අපි බෝලේ අල්ලන අවශ්‍යම මෙතන හිරසක් මේ විදිහට තිබිය යුතුයි. ඒත් එක්කම ගොඩක් අය මේ මැද මේ ඇඟිලි දෙක අතර පරතරයක් තියාගන්න කිව්වම ගොඩක් අය කරන දේ තමයි ලොකු පරතරයක් තියාගන්නවා. ඒතර කුඩා පරතරයක් තියාගන්නවා. පරතරය ගැන අපි කතා කරනවා නම් ඇත්තරම මෙතෙන්ට තවත් ඇඟිල්ලක පරතරයක් තමයි තිබිය යුත්තේ. මෙන්න මේ විදිහට. තවත් ඇඟිල්ලක පරතරයක් තමයි මේ ඇඟිලි දෙක අතර පරතරය තිබිය යුත්තේ. මේ ආකාරයෙන් පන්දු රැකගත්තොත් පන්දුව රකගෙන අපි හුරුවතින් ත්‍රෝ කරන්න ගත්තොත් අපිට පැහැදිලි ලෙස ඒ ඉලක්කයට නිවැරදිව පන්දු යොමු කිරීම හැකියාව තියෙනවා. මොකද අපි guru.lk වෙතින් ඔබට කියලා දෙන්නේ මේකේ මූලික දැනුම බේස්බෝල් ක්‍රීඩාවේ. ඉතින් ඔබට මේ මූලික දේ හොඳට දැනගත්තොත් තමයි ඉස්සරහට විවිධ ක්‍රම භාවිතා කරලා මේ පන්දුව යවන්න පුළුවන්කම තියෙන්නේ. ඒත් එක්කම මේ අල්ලන ක්‍රම ගැන කතා කරනකොට තව එක දෙයක් අපිට කියන්නුනේ පිචර් ක්‍රීඩකයා. අපි ඉදිරියේ පිචර් ක්‍රීඩකයා ගැන ඔබ දැනුවත් කරනවා. පිචර් ක්‍රීඩකයා කියන්නේ මම දැනට කිව්වොත් පිචර් ක්‍රීඩකයා කියන්නේ පිටි බැටයට පිටිකට පන්දු යොමු කරන ක්‍රීඩකයා. ඒ ක්‍රීඩකයා පන්දු අල්ලන ක්‍රම වෙනස් වෙන්න පුළුවන්. ඒ ක්‍රම අපිට එක එක ආකාරයෙන් ගන්න පුළුවන්. මේ විදිහට ගන්න පුළුවන්. ගොඩක් ක්‍රම තියෙනවා පිචර් ක්‍රීඩකයා අල්ලන. මොකද පිචර් ක්‍රීඩකයාගේ කාර්යය තමයි පන්දුව එයා අපි දැන් දැකලා තියෙන ක්‍රිකට් ක්‍රීඩාවේ පන්දුව දඟ ගවනවා. පන්දු දෝලනවා එකපාරක් බම්බුරට පස්සේ තව තැනකට යද්දි පන්දු වෙනස් වෙනවා ගමන් කරන මාර්ගේ. ඒ වගේම බේස්බෝල් ක්‍රීඩාවේදී පිචර් ක්‍රීඩකයා එයා කව් එයා අහසදී ස්විම් කරනවා බෝල් එක. අහසදී එයා කව් කරනවා. ඒ කියන්නේ උඩ තියෙද්දි බෝලේ එක එක දිශාවන් කරගෙන විදිහට පිචර් ක්‍රීඩකයා යවන්න පුළුවන්. එතකොට බිමට පස්සේ නොවි අහසදී එයාට මේ බෝලේ යාවීමේ හැකියාව තියෙනවා. ඉතින් එයා අල්ලන ක්‍රම ගොඩක් වෙනස් ක්‍රම තියෙනවා. ඒක ආවිනික ක්‍රම තියෙනවා. ඒ වගේ ක්‍රම දහස් ගාණක් තියෙනවා. ඇත්තටම අපි දැනට කතා කරන්නේ සාමාන්‍ය ක්‍රීඩකයෙකු විදිහට පන්දු අල්ල ගන්න ක්‍රම. එතකොට මේ අපි මේ මේ ආකාරයේ රැක් ගන්න පන්දු කොහෙන් අතරවුවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි මූලික අවධියේදී අපිට පන්දු කොයි විදිහට අතරවුවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් අපි ටිකට යද්දී අපිට පුළුවන් මේ සීම් එක මෙන්න මේ විදිහට තියෙන අල්ල ගන්න. මෙන්න මේ විදිහට මේ ඇංගිල් දෙකද මේ සීම් එක අල්ල ගන්න. මෙතන හොඳට ග්‍රිප් වෙනවා අපිට. අපේ ඇඟිලි වලට දැනනවා. ඒකෙන් අපිට වැඩි වේගයක් ගන්න පුළුවන් බෝලේ දානකොට. මෙතනින් වැඩි වේගයක් ගන්න පුළුවන්. නමුත් අපි මූලිකව පන්දු අල්ලගද්දි මෙහෙම කොහොම ඇල්ලන ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ ආකාරයට ඇල්ලෙන්න ඔබ දැම්ම ඉගෙන ගන්න ඕනේ. මොකද පන්දු ත්‍රෝ කරන එක ගොඩක් වැදගත් වෙනවා බේස්බෝල් ක්‍රීඩාවේදී. දැවීමක් ගන්න බැරුණොත් ඒක අනික් කණ්ඩායම ජයග්‍රහණය බවට පත් වෙන්න පුළුවන් නිසා. ඉතින් මේක හොඳට ඔය කැටි අධ්‍යයනය කළ යුතු කාර්යයක්. මේ තියෙන සොෆ්ට් බෝල් එක මම ගත්තාම මේ සොෆ්ට් බෝල් එකෙත් ඇත්තට මේ රබර් වලින් හදලා තිබ්බට මේකෙත් රතුපාට නූල් නැති වුණාට මේකේ රබර් වලින්ම
ඒ වගේ සීම් එකක් ගිහලා තියෙනවා. ඉතින් අර විදිහෙම අල්ලද්දි අතර දැනෙන්නේ දැනන දේ එකමයි බෝල් දෙකේ දෙවිදියක් වුණාට. හරි මම හිතන්නේ දැන් ඔබට පැහැදිලිවම ඇති නිවැරදිව පන්දු කොහොමද ග්‍රහණය කරන්න කියලා. මේ අපි කියලා දුන්නේ සාමාන්‍යයෙන් ක්‍රීඩකෙක් විදිහට පන්දු අල්ලලා throw කරද්දී අනිත් අපි throw කරන අතර ගද්දී කොහොමද පන්දු නිවැරදි ආකාරයෙන් ග්‍රහණය කරගන්නේ කියන එකයි.